ආයුබෝවන් ස්ටුඩියෝ ජාතුලින් ඔබට වරින් වර හෙළ ඉතිහාසයේ උන් රජවරු සෙනෙවිවරු දේශපාලන නායකයින් සහ කලාකරුවන් ගැන නොයෙකුත් තොරතුරු ඔබ හමුවට ගෙනාවා. එතුලින් ඔබ යම් දැනුමක් ලබන්නට ඇති. එහෙමනම් මම අද ඔබට ගෙන එනවා ආසියාවේ රිදී සීනුව නමින් විරුදාවලිය ලැබූ තවත් එක් යුග පුරුෂයෙකුගේ තොරතුරු බිඳක්. සංග වෙදගුරු ගොවි කම්කරු යන පංචමහා බලවේගයන්ට මූලිකත්වයේ දෙමින් දේශපාලනයේ නව යුගයක් උදා කළ මහා ජනනායකෙක් තමයි එතුමාණන්. එතුමා නමින් S.W.R.D. බණ්ඩාරනායක. එතුමාණන්ගේ සම්පූර්ණ නම සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක. ඔහු උපන්නේ 1899 ජනවාරි 8 වනදා. ධනවත් දේශපාලන පවුලක් වූ සොලමන් ඩයස් බණ්ඩාරනායක සහ ඩේසි ඔබේසේකර දෙපළට දාව. ඔහු අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස සෙන්ට් තෝමස් විද්‍යාලයෙන් සහ ක්‍රයිස්ට් චර්ච් දේවස්ථානයෙන්. පසුව 1923 දී එංගලන්ත ඔක්ස්ෆර්ඩ් සරසවියේ වසර 6ක අධ්‍යාපනය නිමා කරමින් ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ලේකම් ධූරය දරමින් උපාධිය ලබා ගත්තා. 1926 වසරේ කොළඹ නාගරික මැතිවරණයෙන් ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිෂ්ඨ වුණා. එවකට කම්කරු පක්ෂයේ නායකයා වූ ඒ.ඒ. ගුණසිංහ මහතා පරාද කරමින් එතුමා ජයග්‍රහණය කළා. කම්කරු පීඩිත පන්තිය ජීවත් වන මෙවන් පරිසරයක බණ්ඩාරනායක මහතාවන් රදලේකට ජයග්‍රහණය කිරීම අසීරුවත් තම වික්ත කතිකත්වයෙන් සහ ගෙන්ගෙට කොස් කළ ක්‍රමානුකූල මැතිවරණ ක්‍රියාදාමය දියත් කරමින් ජනතාවගේ ආදරය දිනාගත්තා. එනිසා ප්‍රබල ප්‍රතිවාදියා වූ ඒ.ඒ. ගුණසිංහයන් ඡන්ද 615කින් පරාජය කළා. ඔහු 1931 සහ 1940 වන කාල සීමාව අතර ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත්ව දෙවන වාරයේ මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රාදේශීය පරිපාලන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා. පසුව 1934 වසරේ සිට තම සභාපතිත්වය දැරූ සිංහල ජාතික මහ සභාව 1936 දී එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධ කිරීමෙන් 1947 දී D.S. සේනානායක මහතා සමග එකතු වී ඔහු මන්ත්‍රණ සභාවට තේරීපත් වුණා. පසුව එතුමගේ පවුලේ දේශපාලන අසුන් ලෙස අත්තනගල්ල අසන තෝරගත්තා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 1947 දී වැඩි ඡන්ද 26854ක් ලැබමින් D.S. සේනානායක අග්‍රාමාත්‍යතුමාගේ රජයේ සෞඛ්‍ය හා පළාත් පාලන ඇමතිවරයා ලෙස කටයුතු කළා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායකවරයා ලෙසද කටයුතු කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිංහලෙන් කතා කළ පළමු කතිකයාද වුණේ බණ්ඩාරනායක මහතාමයි. නමුත් D.S. සේනානායකයන්ගේ පාලන ක්‍රමවේදයට එකක නොවීම් ගණනක් තිබූ නිසා ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස්වී 1951 ජූලි 12 වනදා විපක්ෂය වෙත මාරු වුණා. මම හිටියා උසස් ඇමති කෙනෙක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ අතිගරු ඩී.එස්. සේනානායක අගමැති ළඟටයි මම හිටියේ. නමුත් ඒ වෙලාවේදී මට සම්පූර්ණම ඔප්පු වී ගිය අවස්ථාවේදී නිදහස නාමයෙන් තිබුණත් නිදහස සාර්ථක කිරීම පිණිස කිසි වැඩක් නිශ්චයාකාර ලෙස කරන්තේ ආණ්ඩුව බලාපොරොත්තුවෙන් නොසිතපු බව මම ආණ්ඩුවෙන් අසුණා. 1951 සැප්තැම්බර් 2 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටෙව්වා. D.S. සේනානායක අග්‍රාමාත්‍යතුමාගේ හදිසි වියෝවෙන් පසු පැවති මැතිවරණයෙන් බණ්ඩාරනායක මහතා අත්තනගල්ල ආසනයෙන් වැඩි ඡන්ද 32544ක් ලබාගෙන 1952 සහ 56 කාලය තුල විපක්ෂ නායක තනතුරට පත් වුණා. මහජන එක්සත් පෙරමුණ නමින් බලවත් සන්ධානයක් ගොඩනගාගෙන සිංහල ජාතිවාදය හා සමාජවාදය අනුව තරඟ කරමින් ඔහුට 1956 එක්සත් ජාතික පක්ෂයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ශ්‍රී ලංකාවේ 4 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ඉන්පසු තමයි බස් සේවා ජනසතු කිරීම, බ්‍රිතාන්‍ය නාවික හා ගුවන් හමුදාව ඉවත් කරමින් කොමියුනිස්ට් රාජ්‍ය ගණනාවක් සමග රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් ආරම්භ කළා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළා. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පියාණන් බ්‍රිතාන්‍ය පාලනය සමග ඉතා සමාජ සම්බන්ධතා පැවැත් වූ ඉඩම් හිමි පෙළපතකින් පැවතෙන්නේ. ඔහු නමින් ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක. ඔහු යටත් විජිත සමයේ ආණ්ඩුකාරවරයාගේ ඉහළම තනතුරක් දැරුවා. නමුත් බණ්ඩාරනායකයන්ගේ ප්‍රතිපත්ති නිසා එතුමා රට පාලනය කළ සමය පොදුජන යුගය ලෙස නම් කළා. ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ සංවර්ධනය කෙරෙහි බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ළඟ තිබූ ආකල්ප කෙතෙක්ද කියනවා නම් එතුමා අනුගමනය කළ ප්‍රතිපත්ති අදටත් ගෞරවයෙන් සිහිපත් කරනවා. මහ ජනතාව නිදහස හා ස්වෛරී වීමට නම් ඔවුන්ට මානව අයිතිවාසිකම් ලබා දීම රජයේ වගකීමක් යන න්‍යායෙන් දුප්පත්කමින් ලෙඩ රෝගවලින් නුගත්කමින් හා බියෙන් මිනිසාව නිදහස් කළ යුතු බවත් එතුමා අදහස් කළා. 1948 පෙබරවාරි 4 වෙනිදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභා නායකවරයා ලෙස සිංහ දජයේ ඔසවන අවස්ථාවේ එතුමා මෙහිම පැවසුවා. එනම් රටක දේශපාලන නිදහස පමණක් නොව සමාජ හා ආර්ථික නිදහසද පෝෂණය විය යුතු බවයි. එතුමාගේ ජීවිතයේ සුවිශේෂී සිද්ධීන් ගැන කතා කළොත් 1931 දී ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා වේයන්ගොඩින් නිතර ගේන්තේරීපත් වූ බණ්ඩාරරංග මහතා චාල්ස් බටුවන් තුඩාවේගේ සභාපතිත්වයෙන් යුත් පළාත් පාලන විධායක කමිටුවට තේරීපත් වුණා. 1936 දී වේයන්ගොඩින් නිතරගෙන් දෙවන වරටත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් වී එහි පළමු රැස්වීමේදීම ඔහු පළාත් පාලන අමාත්‍යවරයා ලෙස තේරීපත් වුණා. 1934 දී සිංහල මහ සභාව ආරම්භ කළා. 1945 දී නිදහස් මණ්ඩල පනත රාජ්‍ය මන්ත්‍රණ මණ්ඩලයට ඉදිරිපත් කළා. 1947 දී සභානායක D.S. සේනානායක මහතා විසින් සොල්බරි ව්‍යවස්ථාව ඉදිරිපත් කළා. ස්වයං පාලනයක් සඳහා ගමන් කරමින් සිටි D.S. සේනානායක මහතා නව සොල්බරි ව්‍යවස්ථාව යටතේ 1947 මැතිවරණය සඳහා සේනානායක මහතා පිහිට වූ එක්සත් ජාතික පක්ෂයට තම සිංහල මහා සභාව ඒකාබද්ධ කරන ලෙස බණ්ඩාරනායක මහතාට ඇරයුම් කළා. ඒ පිළිගත් බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය සමග එකතු වුණා. 1947 අත්තනගල්ලෙන් තරඟ කළ බණ්ඩාරනායක මහතා බහුතර ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් മന്ത്രി මණ්ඩලයට තේරීපත් වුණා. අනතුරුව 1947 සැප්තැම්බරයේදී D.S. සේනානායක මහතා විසින් ලංකාවේ ප්‍රථම සෞඛ්‍ය පළාත් පාලන ඇමතිවරයා ලෙසද පසුව සභානායකවරයා ලෙසද තම කැබිනට් මණ්ඩලයට තෝරාපත් කරගත්තා. සභානායකවරයා ලෙස පත් කළ පසුව සේනානායක මහතා ශ්‍රීමත් ඔලිව ගුණතිලක මහතා සමගින් නිදහස සඳහා වූ කෙටුම්පත් ගැන සාකච්ඡා කළා. ඒ ගැන බණ්ඩාරනායක මහතාට තිබුණේ වැට උඩ හැඟීමක්. කෙසේ වෙතත් ඔහු ඊට විරුද්ධ වුණෙත් නැහැ. පසුව බ්‍රිතාන්‍ය රජය සමග අත්සන් කළ ගිවිසුම් මගින් ලංකාවට ස්වයං පාලනය ලබා ගැනීමට හැකි වුණා. ඔහු 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබීමෙන් පසු ස්තුති කතාව කරමින් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ නිදහස් වීම සනිටුහන් කළා. ඉන්පසු සෞඛ්‍ය ඇමතිවරයා ලෙස රෝහල් පුරුල් කිරීමටත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නගා සිටුවීමටත් ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කළා. 1950 දී ජිනීවාහි පැවති ලෝක සෞඛ්‍ය සමුළුවට ලංකාවේ ප්‍රධාන නියෝජිතයා වශයෙන් සහභාගී වුණා. 1940 දී බලංගොඩ බාන්ස් රත්වත්තේ දිසාව හා මහවලතැන්න රත්වත්තේ කුමාරි හාමි යන දෙමව්පියන්ගේ දියණිය වූ සිරිමාවෝ රත්වත්තේ මෙනවිය සමග මහවලතැන්න බලව්වේදී විවාහ වුණා. ඔවුන්ට දාව දරු 3 දෙනෙක් ඉපදුණා. සුනිත්‍රා බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ අනුර බණ්ඩාරනායක සොයිරියන්. 1956 නිදහස් ලංකාවේ පැවති තෙවන මහමැතිවරෙන් එතෙක් ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා S.W.R.D. බණ්ඩාරනායක මහතා අත්තනගල් ආසනය ජයග්‍රහණය කරමින් සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වුණා. 1955 සැප්තැම්බර් 24 වන දින බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමසමාජ පක්ෂය ඇති කරගත් ගිවිසුම අනුව 1955 ඔක්තෝබර් 19 වනදා ඇන්නම් පෙරේරා මහතා සිංහල සහ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව ලෙස යෝජනා කළා. නමුත් බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරන ලෙස ඉල්ලමින් භික්ෂු පෙරමුණේ දසපනත පිළිගනු ලැබුවා. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් මහජන එක්සත් පෙරමුණ නමින් 1956 පෙබරවාරි 21 වනදා පිහිටුවා එක්සත් ජාතික පක්ෂයේ අන්ත පරාජයකට පත් කරමින් අත්තනගල්ල ආසනයෙන් වැඩි ඡන්ද 41997ක් ලබා ගනිමින් පංච මහා බලවේගයේ එක්ව පොදු ජනයාගේ රජයක් බිහි කළා. මෙවන් වකවානුවක බණ්ඩාරනායක ආණ්ඩුවේ ඇමතිවරියක වූ විමලා ජයවර්ධන මහත්මිය, එවකට කැලණි පන්සලේ විහාරාධිපති වූ මාපිටිකම බුද්ධරක්කිත හිමියන් සමග පැවති අනියම් ඇසුර ආරංචි වූ බණ්ඩාරනායක අගමැතිතුමා විමලා මහත්මියට විහිළු තාලු කර නිසා බුද්ධරක්කිත හිමි අගමැතිතුමා සමග විරසක වුණා. ඒ අනුව අගමැතිවරයාගෙන් පලිගන්න බුද්ධරක්කිත හිමි තල්දුවේ සෝමාරාම භික්ෂුව යොදාගෙන 1959 සැප්තැම්බර් 25 වනදා එතුමානන්ට වෙඩි තැබුවා. වෙඩි වැදුණු අග්‍රාමාත්‍යවරයා රෝහල්ගත කිරීමෙන් පසු දින එනම් 1959 සැප්තැම්බර් 26 වනදා අභාව ප්‍රාප්ත වුණා. පසුව බණ්ඩාරනායක මහතාගේ ඝාතනයට වැඩිකරුවන් වූ බුද්ධරක්කිත හා සෝමාරාම යන හිමිවරුන්ට මරණ දඬුවම නියම වුණා. මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීමයි යන පවිත්‍ර චේතනාව සදහටම වැළලී ගියා. S.W.R.D. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්හට නිවන් සුව අත්වේවයි ප්‍රාර්ථනා කරමු. මෙම තොරතුරු අන්තර්ජාලය තුලින් සකසාගත් බැවින් යම් වැරදීම් සිදුවීමට පිළිවන ඒ සම්බන්ධව සමාව අයදින අතර එය කමෙන්ටුවක් ලෙස නිවැරදි කර දෙන්නේ නම් එය මෙවන් වූ වැඩසටහන් ඉදිරියට ගෙන යාමට අපිට මාහැඟි ශක්තියක් වනු ඇත.